අඩසිය වසක් කලාව බැබල වූ ගුරුතරුව නිවියයි. එතකොට මේ අර පෙනෙන කන්දේ පස් කූඩ කීයක් තියෙනවා? ඔය කන්ද ගානටම කූඩයක් හැදුවා නම් එකයි දේවයන් වහන්සේ. ඔකෙන් දෙකෙන් පංගුවට හැදුවා නම් දෙකයි දේවයන් වහන්සේ. සිල් රෙදි නඩුවේ යට ගියාව. මේ ඔබතුමගේ මම අහන්නේ කි කොහොමද අර සිල් රෙදි නඩුවේ කියන දුන්න ඒ වංශ ගැන? හරි ෂෝ. ඔක්කොම එල්ලීලා ඉන්න දුන්නා. එල්ලීලා ඉන්න නියමයි නියමයි. සජිත්ගේ ඊළඟ අරමුණ අඩුම ගානේ පවතින මන්ත්‍රී සංඛ්‍යාව අපි රැක ගන්නට අඩුම කෝටි 2කට අධික මද්‍රව්‍ය දෙමට ගොඩින් මාලිංගගේ තීරණය පන්තිය ළමයි වැඩ කරන්නේ නැත්නම් මොනිට මාරු කරලා හරියන්නේ නැහැ ඒක විසඳුමක් නම් ඒකටත් මම ලෑස්තියි බ්‍රිතාන්‍ය රජපෞලේ හදිසි සාකච්ඡාව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනුෂ්‍ය පැල්පිට මහතා සිරගත කිරීමට රංජ රාමනායක මහතා මහාධිකරණ විනිසුරු පත්මිනී රණවක මහත්මිය සමග කළ කුමන්ත්‍රණයක තොරතුරු අද මාධ්‍යයට හෙළිදරව් වුණා. මෞබිම වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ විශ්‍රාමික මේජ අජිත් ප්‍රසන්න මහතා මෙම දුරකථන සංවාදයේ පිළිබඳව තොරතුරු හෙළි කරමින් කියා සිටියේ රංජ රාමනායක මහතා ඉටුකොට ඇත්තේ පසුගිය රජයේ ප්‍රධානීන්ගේ අවශ්‍යතා බව මෙම දුරකථන සංවාදයෙන් මනාව හෙළිවන බවයි. හඬපටයක් තිබෙනවා. පද්මිනී රණවක හිටපු මහාධිකරණ විනිසුරුතුමිය සහ විනිසුරුවන්ට බලපෑම් කිරීමේ ඇමති රංජන රාමනායක අතර තිබිච්ච සාකච්ඡා. මේ ඔබතුමගේ මම අහන්නේ කි කොහොමද අර සෙල් රෙදි නඩුවේ කියන දුන්න ඒ වංශ ගැන අපි. එයා ගැන අපි කතා කරන්න කමක් නැහැ නේද? මම කතා කරලා දුෝති කරා. අනේ අතද. ඔව් හරි සන්තෝෂයි. එයා කුරුණෑගලද? එයා මේ කොහේ කුලිය පිටියේ හිටියා. මොන රාගල හිටියා? ආ. එයා දෙපාර්තමේන්තුවෙන් එන්නේ ආවේ. ආ. ඔක්කොම එල්ලීලා ඉන්න දුන්නා. විශ්‍රාමයන් විශ්‍රාමයන් ඒකට ගෙන්නනවා ගිහාන් කුලුතුංග. හැබැයි ගෙනාවට ගිහාන් කුලුතුංග දූරාවලියේ ජේෂ්ඨත්වයේ මහාධිකරණ විනිසුරුන්ගෙන් කොළඹ ඉන්නේ 6 වෙනියට. 6 වෙනි අධිකරණයට ගිහාන් කුලුතුංග යන්නේ නිකන් නෙමෙයි. 3 වෙනි මහාධිකරණයේ තෙක් විභාග විමින් පැවති නඩු ගොනුත් අරගෙන. අන්න ඒක එක නඩු ගොනුවක් තමයි සිල් රෙදි නඩුව. දැන් කුලියා පිටියේ ඉන්න ගිහාන් කුලුතුංග විනිසුරුතුමා කෙලින්ම ගේනවා කොළඹ මහාධිකරණයට. නීතිපති දෙපාර්තමේන්තුවේ දැනට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලුතුංග හිටියේ අතිරේක සොලිසිටර් ජෙනරල් බිම්බා තිලකරත්න මැතිණිය යටතේ. බිම්බා තිලකරත්නට ලැබෙනවා විපක්ෂයේ දේශපාලකයන් දඩයම් කිරීමේ ලේකම් ධූරය. ඇය තමයි විපක්ෂයේ සියලුම දේශපාලකයන්ගේ නඩු ගොනු හදන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ බිම්බා තිලකරත්න මැතිණිය අතිරේක සොලිසිටර් ජෙනරල් වරයෙක් විදිහට සිටියදී එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයා හම්බෙලා කියනවා තුන් පාරක් ගිහලා හම්බෙනවා අනේ සර් මට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයකට මාව උසස් කරන්න. ලලිත් වීරතුංග මහත්තයා කියනවා මට ඒකට කරන්න විදිහක් නැහැ. එතකොට මම අධිකරණ කටයුතු වලට ඇඟිලි ගැහිමක් වෙනවා. ඒක තුන් පාරම ප්‍රතික්ෂේප කරනවා. අන්නේ තහලහට තමයි තමා යටතේ හිටපු ගිහාන් කුලුතුංගව පාවිච්චි කරන්නේ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටට සිර දඬුවම් ලබා දෙනවා. එහෙමනම් මේ නඩුව අපේ අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිදු කළ දුරකථන සංවාද සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද දිනේ අදහස් පළ කළා. රංජන් රාමනායක ඇමතිතුමා ඒවා පටිගත කිරීම කරපු එක මම පිළිගන්නෙත් නෑ. ඒක වැරදි දෙයක්. අනවශ්‍ය දෙයක් අපි කතා කරාම ඕගොල්ලොත් ඒක රෙකෝඩ් කරලා ඉවරලා සමාජ මාධ්‍ය වලට දායිද කියලා බය අපිටත් දැන් තියෙනවා. පක්ෂයේ පැත්තෙන් රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව යම් සාකච්ඡාවල් යනවා. මම හිතන්නේ මේ වෙනකොට යම් කමිටුවකුත් පත් කරලා තියෙනවා. ඉදිරියේදී ඔහුගේ මේ ක්‍රියාකලාපය ගැන යම් තීන්දුවක් ගන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දුරකථනයකින් කතා කරපු කෙනෙක් ඒ පුද්ගලයා දැනුවත් කළ නොකර රෙකෝඩ් කරනවනේ කිව්වර ඒ රෙකෝඩ් කිරීම ඒක යම් කිසි විදිහකින් ඇවිල්ලා අද ඒක එක්සත් ජාතික පක්ෂේ මඩපාරක් වදිනවා. හංස මනදවුද කාන්තාවක් සම්බන්ධයෙන් ගොඩනගා උගත්ත සම්පූර්ණ ප්‍රතිරූපිය වරයි මේ මුල්ම අනවශ්‍ය වැඩක් කළා.
සම්බන්ධ නීතිමය කටයුතු කරනවා. දුමින්ද එල්ලන්නේ හිටපු අගවිනිසුරට ඇමතුරු දෙදෙනෙක් තර්ජනය කරලා. එතකොට ඉහළ බලධාරියෙක් විසින් අමාත්‍යවරු දෙදෙනෙක් අගවිනිසුරට බලපෑම කරනවා. එතකොට ඉහළ බලධාරියා කවුද? අමාත්‍යවරුන්ගෙන් ඉහළ බලධාරියා එහෙමනම් විය යුත්තේ කොහො හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහෙම නැත්නම් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. ඉතාමත්ම කැතයි නින්දිතයි රංජන් රාමනායකගේ හඬපටත් එක්ක බලනකොට අද ස්වාධීන අධිකරණ කොමිසම පොලිස් කොමිසමට වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපට හිතා ගන්න පුළුවන් මොන තරම් ඒ ස්වාධීනයි කියන තැන්වලට එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන සීලු දෙනාගේ බලපෑම් නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම නරකම නරක අතට මේ රටපත් වීම. බලන්න ඔය හඬපට ඇතුලේ අඩුම තරමේ දුබල දුප්පත් මිනිහෙක් බේරගන්න ඔය කවුරු හරි කතා කරපු සංවාදයක් පුළුවන් නම් අපි කියනවා එළියට දාන්න කියලා. එහෙම ඒවා නැහැ. ඔය ඔක්කොම තියෙන්නේ මේ රටේ ගේම් ගහපු ඒ වගේම හොරකම් කරපු ඒ ඉන්න පිරිස් රැක ගැනීම සහ ඒ වෙනුවෙන් කතා කරපු හඬපට සහ සලුපට තමයි තියෙන්නේ. ඒක නිසා අපි මතු කරමින් ඉන්නේ අපේ ලංකාවේ නීතිය හැමදාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ දුප්පත් දුබල මිනිසුන්ට මිසක් ධනීය බලය තියෙන මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයත් පාර්ලිමේන්තුවත් ඒ වගේම ආරක්ෂක පොලිසියත් සමච්චලයට ලක් වෙච්ච කාරණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ තුලින් හැල්ලුවට පත් වෙලා තියෙන මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රධාන වශයෙන් ඒක බරපතල තත්ත්වයක්. දේශපාලඥයන්ට කොහොමද චෝදනා එල්ල වෙනවා? අධිකරණය පිළිබඳ විශ්වාසය නැතුනොත් කොතනින් මේ දේවල් නතර වේද කියන එක තමයි ප්‍රශ්නේ. මම අදටත් විශ්වාස කරනවා එදා මේ ආණ්ඩුවේ සැලැස්ම වුණේ මේ රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳවට්ටා. ඔයාලට මතක නම් දෙමුහුම් අධිකරණයක් ගැන පහුගිය ආණ්ඩුව කතා කරා. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවන්න කටයුතු කරමු. දෙමළ ජාතික සන්ධානය නිතරම පෙනී හිටියා. දැන් මේ රටේ ජනතාවට විවිධාකාරයේ විචිත්‍ර නාටක සතියෙන් සතිය දකින්නට හම්බ වෙනවා. එක වෙලාවක අර ස්විස් එම්බසියේ ගානියා නාටකය, තව වෙලාවක රාජිත නාටකය, තව වෙලාවක චම්පික නාටකය. දැන් අලුතෙන් තිරගත වෙනවා රංජන් රාමනායක හඬපටි නාටකය. මේක නම් ටිකක් සති දෙක තුනක් ඇදිලා යවගේ තමයි පේන්නේ. වේදිකාව ටෙල් නාට්‍ය සිනමාව එකලෙස ආලෝකවත් කළ අග්‍රගාන්‍ය රංගදර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ජීවිතයෙන් අද සමුගත්තා. 45 වසක් පුරා දේශීය කලාකෙත සුපෝෂණය වෙනුවෙන් කැප වූ ජයලත් මනෝරත්නයන් අභාප්‍රාප්ත වන විට 71 වන වියෙහි පසු වුණා. එක්දහස් නවසිය හතලිස් අට වසරේ ජූනි මස දොළොස් වනදා උපත ලැබූ ජයලත් මනෝරත්නයන් දරුවන් 6 දිනකුගෙන් යුත් පවුලේ බාලයයි. දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඒ මහතා පෙරදිනිය සරසවීර පිවිසෙන්නේ තම කලාදිවියේ පළමු පියවර තබමින්. එහිදී එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරේ නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසීමට ජයලත් මනෝරත්නයන්ට වරම් හිමිවනවා. ලෝකේ හැමෝටම කවිය වෙන්න බැරිද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු සරසවි රැසක අධ්‍යාපන ඇසුර ලබන ජයලත් මනෝරත්නයන්ගේ ප්‍රථම රංගන ප්‍රවේශය වන්නේ පේමතු ජයති සෝකෝ ඔපෙරා නාට්‍යයයි. එතැන් සිට තාරාවෝ ඉගිලෙති, සිංහබාහෝ, මනමේ, නරිබේනා සහ ගුරුතරුව වැනි අති විශිෂ්ට නිර්මාණ වෙනුවෙන් ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. වේදිකා නාට්‍ය 11කට වැඩි සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍ය කලාව නව මානයකට ගෙනීමට ඔහු ලබා දුන් මෙහෙවර අතිමහත්. පාර දෙකක් එක ළඟ හිඳ ගැවසීය. යටපිට යන කලට කණු සතරෙන් ජාය. යෙවැදි කලට ගෙත ආවොත් වනසාය. එක්දහස් නවසිය 76 වසරේදී වේදිකාවෙන් සිනමාවට පිවිසෙන මනෝරත්නයන් කළ නිර්මාණ අදටත් ප්‍රේක්ෂක සිත් සතන් ප්‍රඥාව කරා ගෙන යාමට සමත්ව තිබෙනවා. හඳයා, සප්තකන්‍යා, පුංචි සුරංගනාවි, සූර්ය අරණ, සමනල තටු, බඹර වලල්ල, ප්‍රවේගය, ඕගන පොකුණියන විශිෂ්ට සිනමා කෘති වෙනුවෙන් ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය තුලද ඔහු ලැබූ ප්‍රේක්ෂක ආදරය එදා මෙදා තුර රංගන ශිල්පියෙකුට හිමි නොවූ තරම්. එතකොට මේ අර පෙනෙන කන්දේ පස් කූඩ කීයක් තියෙනවද? ඔය කන්ද ගානටම කූඩයක් හැදුවා නම් එකයි දේවයන් වහන්සේ.
ඔකෙන් දෙකෙන් පංගුවට හැදුවා නම් දෙකයි දේවයන් වහන්සේ. බෝඩිම දූතරුව මඩොල් දුව වීදුරු මල් සරදියෙල් කන්දේ ගෙදර ඇතුළු ටෙලිනාටි 35කට පමණ දායක වෙමින් ඔහුගේ රංගන ප්‍රතිභාව පුංචිතිරියේ ප්‍රදර්ශනය කළා. එම අතිවිශිෂ්ට නිර්මාණ හැකියාව වෙනුවෙන් ජනාධිපති රයිගම් සුමති වැනි සම්මානවලින් පිදුම් ලැබූ ජයලත් මනෝරත්නයන් සරසවි සම්මාන උළෙලේදී දක්ෂතම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. දක්ෂතම නළුවා ලෙස කිහිප වරක් පිදුම් ලැබූ ජයලත් මනෝරත්නයන් දීර්ඝ කාලයක් පුරා හෙළ කලා කිතේ සෑම අංශයක්ම දීප්තිමත් කිරීමට හුසිය දායකත්වය ලබා දුන්නා. එතකොට සක්‍රදේවේන්ද්‍රයා මේ වෙලාවට මොනවද හිතනවා ඇත්ති? සක්‍රදේවේන්ද්‍රයා මේ වෙලාවට හිතන ඇත්තේ දේවයන් වහන්සේ මේ වෙලාවට හිතනවා ඇත්තේ මේ තරම් බොහොම දක්ෂ විදියට ලස්සනට රඟපාන දින්න සුමින්ද මහත්තයා අතරලා දාලා මේ නිමල් ජයසිං මහත්තයා මොකද මේ රාජාට අඬලා ඉන්නේ කියලා. ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේවන විට බොරලස් ගමුව අබේරත්න මාවතේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු බොරලස් ගමුව පොදු සුසාන භූමියේදී ලබන බදාදා සිදු කිරීමට නියමිතයි. ජයලත් මනෝරත්න සූරීන් බහුවිධ කලා නිර්මාණාත්මක කුසලතාවලින් හෙබි තමන්ගේ අත්දැකීම් පළපුරුද්ද හා සාජ හැකියාවන් තුළින් තවදුරටත් මේ කලාකිත පෝෂණය කිරීම සඳහා ගුරුවරයෙක් ලෙසත් විද්වතෙක් ලෙසත් කලාකරුවෙක් ලෙසත් අනූපමේය සේවාවක් ශ්‍රී ලංකීය කලා ක්ෂේත්‍රයට එකතු කරපු කිසි දිනකත් බහුවිධ කුසලතා ඇති කලාකරුවෙන් නැවත බිහිවෙයි කියලා හිතන්න බැරි තරම් ප්‍රතිභා ප්‍රභා සම්පන්න නිර්ව්‍යාජ කලාකරු අපේ රටේ ජාතියේ ගෞරවයට පාත්‍ර විය යුතු කලාකරුවේ රූපය දිරා ගියත් ඒ ජයලත් මනෝරත්න නාමය ශ්‍රී ලංකීය තුල සදා අමරණීය වෙන ලෙස සනිටුහන් කරපු ඒ කලාකරුවට සදා නිසංසල නිවන් සුව ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා. අපිට පුදුම හිතෙන වෙලාවකට කොහොමද මේ පැවිදි හතරේ කාලේ බෙදා හදාගන්නේ මේවා කලන්න හොට වෙලාවක් තිබුණාද කියලා. ඔහු සැබවින්ම බහුශ්‍රත නළුවෙක්. ඉදිරි භව ගමනේ බුද්ධ ආගමේ විශ්වාස අනුව අපිට ඔහු කොහේදී ඔහු හම් වෙන්න පුළුවන්. එතෙක් හමුනෙතෙක් මනෝ ඔබට සුබ ගමන්. මේ සසර කෙලවර අජරාමර නිවන් සුව අත්පත් වේවා මා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. වසර 50කට අධික කාලයක් පුරා ලාංකීය කලාකෙත පෝෂණය කළ සුඳුරු කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලාකෙතට පිරිමැසිය නොහැකි පාඩුවක් වනු නොඅනුමානයි. ජයලත් මනෝරත්න සුඳුරු විශිෂ්ට රංගදර යනනි ඔබට නිවන් සුව. ओमान राज्ये सुल्तान कबूस बिन सईद अल सईद तुमागे अभावय पिलिबंद जनाधिपति गोटाबे राजपक्ष मैतितुमा सिय बलवत् संवेकय पलकला श्रीलंकावटद दयाबर मितुरेकु अहिमिवु बवै जनाधिपतितुमा संदहन करन्ने. ओमान राज्य नव सुल्तान हैताम बिन तारिक अल सईद तुमा वित पनिविडियाक यमु करमीन श्रीलंका जनाधिपति तुमा शोकय पल कर सिटिनवा. कबूस बिन सईद तुमागे दूरदर्शी नायकत्वेन ओमाने पसुगे वसर 50 तुल प्रगतिशीली सह सामकामी जातियक बवट परिवर्तनय वू बवई एम पनिविडिये वेडदुरटत दक्वेन्ने. एतुमागे अभावयत समग ओमानेट सह लोकेट कैपवीमेन युत जातिक नायकेकु अहिमी वू बव जनाधिपति गोटाबे राजपक्ष मैतितुमा पवसनवा. श्रीलंका ओमान समुदता शक्तिमत किरीमट एतुमा लबादुन दायकत्वेद जनाधिपतितुमा सिहिपत करनवा. ओमान रजपौले सामाजिकयांट रजयट सह जनतावट श्रीलंका रजय मेन्म जनतावगे कनगाटुव पलकरन बवद एम पनिविडिये सदहान. සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින භික්ෂුන් වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කිරීම සඳහා කැබිනට් තීරණයක් ගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිරිමහා විහාර වංශාලංකාර සද්ධර්ම වාගීශ්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස ගෞරවේ නාමයේ සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංග්‍රහායක ධුරයටපත් පූජ්‍ය ගෝණදුවේ ගුණානන්ද ස්වාමින් වහන්සේට උපහාර දැක්වීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වාදුව කොරස්තුව පුරාණ වජිරකොත් මහ විහාරයේදී උත්සවය පැවැත්ුණා.
अभिनव प्रधान संघ नायक दुरेट पद पूज्य गोणदुवे गुणानंद स्वामी वहांसे वित विजिनी पत पिलिगन्वीम सिदुविये श्यामोपाली महानिकाय अनुनायक पूज्य नियांगुड विजित सिरी स्वामी वहांसेगे प्रधानत्वेन त्रैनिकायक महासंघरत्ने अग्रामात्य महिंद्र राजपक्ष महता मेम अवस्थावट एक्वुना අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් දෙවාරය මේ රටේ ජනාධිපති දොරේට පත් වෙලා තුන්වන වාරය වැළැක්වීම සඳහා සට කපට දේශීය විදේශීය උපක්‍රමයන් ක්‍රියාත්මක වෙද්දී එතුමා විසින් නව ජනාධිපතිවරයෙක් නිර්මාණය කිරීමේ අදහස මේ රටේ මහ ජනතාවගේ සිත් තුළට ඇතුළත් කරලා ඒ වටිනා අදහස මේ රටේ මහ ජනතාව තේරුම් අරගෙන කටයුතු කළ බව ඉතිහාසගත වනවා ඇති විශේෂයෙන්ම බෞද්ධ ශාසනය පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නවලදී අතුරුන්ගේ ප්‍රශ්නවලදී දහම් පාසල් පිළිබඳ ප්‍රශ්නවලදී නායක ආමඳුරන්ගේ උපදෙස් අපේ රජයට ඒ යුගයේදී ලැබුණා ඒ විතරක් නෙවෙයි පසුගිය කාලේ අපි තීන්දුවක් ගත්තා ඊට ආමඳුරවරු උපාධිධාරීන් වශයෙන් ඇවිල්ලා ගෞතය සංවර්ධන නිලධාරීන් කියලා අනුයුක්ත කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල. අපි තීන්දුවක් ගත්තා අපේ හාමුදුරුවෝට සුදුසු මම දැන් වඩාත් පාසල් ගුරුවරුන් වශයෙන් ගිහිලා දරුවන් සුමගට හැරවීම සහ උන් ලබාගෙන තියෙන විෂයන් පිළිබඳව දරුවන් උගන්වීම ඒ නිසා ගුරුපත් වීම වලට උන් මාරු කර හැරීමට කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගන්න මුල්ුණේ අපේ නායක හාමුදුරුවෝ අපිට කිව්වු උපදේශන. ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සතුව දැනට සිටින මන්ත්‍රී ආසන සංඛ්‍යාව හෝ ආරක්ෂා කර ගැනීම තම උත්සාහය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අවිස්සාවිල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාද මෙහිදී අදහස් පළ කළා. විශේෂයෙන්ම අපේ ඉලක්කය මහමැතිවරණයේදී ජයග්‍රාහී ගමනක් ක්‍රියාත්මක කරලා අඩුම ගානේ පවතින මන්ත්‍රී සංඛ්‍යාව අපි රැක ගන්නට අඩුම ගන්න. නමුත් අපේ උපරිමය තමයි ඒව වර්ධනය කරගෙන ඉදිරියට යෑම. රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය තියාගෙන බලත් පාලන ඡන්දයක් පෙරදුනේ අපි විතරයි. ඒකට ප්‍රධානම හේතුව අපි ආණ්ඩු කළේ නැහැ. එක පැත්තකින් රජයට උදව් කරපු ඒ පිරිස් ශක්තිමත් කරන්න දිරිමත් කරන්න අපි වැඩපිළිවෙලක් අපිට තිබුණේ නැහැ. ගම්පෙරළිය වැඩසටහන ආවේ ඡන්දේ පෙරදුනාට පස්සේ. අස්සයා පැනලා ගියාට පස්සේ තමයි ඉස්තාලේ වැමු. සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුම්හන් මහතා කියා සිටියේ නායකත්වයේ පිළිබඳ පක්ෂයේ අර්බුදය ලබන බ්‍රහස්පතින්දා විසඳෙන බවට විශ්වාස කරන බවයි. ඡන්දෙන් අප්‍රේල් මාසේ තුමාලා පැත්තේ පසුගිය මාස දෙකේ දරුණා පක්ෂ නායකත්වයේ කරන අර්බුදය විසඳන මම එකඟ වෙනවා දැන් අපේ පක්ෂයේ තියෙන යම් යම් කරුණු කාරණා සම්බන්ධව පෞගිය මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී සාකච්ඡාවට ලක් වුණා මම හිතන්නේ මේ බ්‍රහස්පතින්දා ඒකේ අවසාන තීන්දුව අපි ගන්නවයි කියලා සියලු දෙනාම එකඟත් එකට ආවා ඒ තියෙන අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් කියන විශ්වාසය සියලු දෙනාම අතරම තියෙනවා බෙදීමක් හැටියට නෙමෙයි තන් දෙක මේ මාධ්‍ය සාකච්ඡාවල් පවත්වන්න අපි එකඟ වුණා. ඒ හින්දා මේ හැම මන්ත්‍රී කෙනෙක්ම සිරිකොතටත් එනවා විපක්ෂ නායක කාර්යාලයටත් යනවා. විපක්ෂ නායක කාර්යාලයේත් අපිට ක්‍රියාකාරීත්වී තත්ත්වයකට අපිට පත් කරගන්න ඕන හින්දා තමයි අපි එතනත් මේ මාධ්‍ය සාකච්ඡාවල් පවත්තලා ඒක ක්‍රියාකාරී ස්ථානයක් බවට පත් කරගෙන ඉස්සරහට යන්න තීන්දුව කළේ. ඒ හින්දා පක්ෂයේ අදහස තමයි එතනත් කියවෙන්නේ පක්ෂ නායකත්වයේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට පසුගියදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්ුණද අවසන් තීරණයක් ගැනීමට නොහැකි වයි එය අවසන්ව තිබුණේ. එහිදී නායකත්ව මණ්ඩලයක් පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ යෝජනාවකට දැඩි විරෝධය එල්ල වුණා. එසේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාගේ අදහස් දැක්වීමකටද ඇතැම් මන්ත්‍රීවරුන් දැඩි ලෙස විරුද්ධත්වය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් එම රැස්වීම අවසානයේ පිටතට පැමිණි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස යන තුන්දෙනාගේම නායකත්වයෙන් අනාගත එක්සත් ජාතික පක්ෂය මෙහෙවන බවයි. එහෙත් එම ස්ථානයේම ඊට ප්‍රතිවිරුද්ධව මත රැසක් ඉදිරිපත් වූ අතර
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට බ්‍රහස්පතින්දා නායකත්වයේ නොදුනහොත් තමා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පක්ෂයේ රැඳී සිටිනවාද යන්න පිළිබඳව තීන්දුවක් ගන්නා බවයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් කරු ජයසූරිය මැතිතුමාත් තිදෙනාම එකට එකතු වෙලා අනාගත එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගමන් කළ යුතුයි කියන තීරණය ආවා. ඒ අනුව තමයි තීරණය කරේ. මං හිතන්නේ බහුතරයේ අදහස උනේ ඔක්කොම එකතු වෙලා යා යුතුයි කියලා. පක්ෂයේ මතය තමයි මම මේ කිව්වේ. අවසන් තීරණය ගන්න ඕනේ පක්ෂ කෘත්‍ය අධිකාරි මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂයේ මගේවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් අඛිල විරාජ්‍යවත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේවත් නෙමෙයි. ඉතින් මේක මේ පක්ෂයේ බහුතරයට කන් දෙන්නේ නැත්තම් අපිට වෙන තීන්දුවක් ගන්න වෙයිද? නෑ, නායකත්ව මණ්ඩලයට විශාල විරෝධතාවයක් ඇති වුණා. බහුතර කැමැත්තෙන් පක්ෂ නායකයව තෝරමු කියන මතය ඉස්මතු වුණා. නායකත්ව මණ්ඩලයක් එක්කෙන්ද සාකච්ඡා වෙනවා. නායකත්ව මණ්ඩලයක් කියලා කියවජනා කිරුවේ ගරු ජයසූරිය මැතිතුමත් සජීව ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කිසිම නායකත්ව මණ්ඩලයක් නැහැ. පක්ෂ නායකත්වයේ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා පක්ෂ නායකතුමා පොරොන්දු වුණා සියලු මන්ත්‍රීවරුන්ට ලබන බ්‍රහස්පතින්දා සියලු මන්ත්‍රී කණ්ඩායම රැස් කරලා තීන්දුවක් ගන්නවා කියලා අවසන් තීන්දුව. අපිට සතුටු වෙන්න පුළුවන්. අපි සෑහෙන කතා කරා, විවාද කරා, කෑ ගහගත්තා. නමුත් අවුරුත් එකම වුණේ නැහැ නායකත්ව මණ්ඩලයකට යන්න. මේකේ නායකයෙක් පත් කර ගැනීම සඳහා තමයි වැඩි බහුතර මතයක් තිබුණේ. දෙමටගොඩ මල්ලිකාරාම මහල් නිවාස සංකීර්ණයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් තහනම් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. කොළඹ මධ්‍යම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයයි මෙම වැටලීම සිදු කළේ. අවුරුදු 26 සහ 24 වියේ පසුවන පුද්ගලයන් 3 දෙනෙකු තහනම් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 634ක්, අයිස් ග්‍රෑම් 603ක්, කේරළ ගංජා ග්‍රෑම් 573ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් රූපවාහිනි මහගෙදර පෙරමුණගෙන තිබෙනවා. එම කලාව යළි බිහි කර ගැනීම සඳහා ප්‍රවීණ රංගදරයන්ගේ සහ කලාකරුවන්ගේ මතවාද ඇතුළත් සංවාදාත්මක ටෙලිනාට්‍ය කතිකාව වන අවභාවිතෙන් සුභාවිතයට වැඩසටහන අද විකාශය කෙරෙනවා. ස්වාධීන රූපවාහිනිය අතීතයේ පටන් මෙරට ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් වෙනුවෙන් පෙනී සිටියා. ටෙලි වංශ කතාවේ සම්මානනීය ඇරඹුම එලියා අඳුර මැද අරගලයක හරසුන් ටෙලිනාට්‍ය විකාශය කොට ප්‍රේක්ෂක මනස නොසන්සුන් කරන බවතින් බැහැර වූ ස්වාධීන රූපවාහිනිය මෙකී විප්ලවයට උර දෙමින් දැනටමත් ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය කරනවා. හරසුන් ටෙලිනාට්‍ය කලාවෙන් මිදෙන ආකාරය සහ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් පිළිබඳ කතිකාව ස්වාධීන රූපවාහිනිය කරලියට ගෙන එන්නේ අභාවිතයෙන් සුභාවිතයට වැඩසටහන හරහායි. එහි පළමු වැඩසටහන ඊයේ රාත්‍රියේ විකාශය වූ අතර දෙවන වැඩසටහන අද රාත්‍රී 8ට විකාශය කෙරෙනවා. ටෙලි නිර්මාණයක අර්ථ සෞන්දර්ය රස නිෂ්පත්තිය වත් ඉන් පිළිබිඹු විය යුත්තේ මානව සමාජයේ යථාර්ථයයි. අභාවිතයටපත් යථාර්ථය සුභාවිතයට කැන්දෙන සැප කතිකාව අභාවිතෙන් සුභාවිතයට මේ ඉරිදා රාත්‍රී 8ට මිනිහෙක් මරණයට වඩා දරුණුයි රසවින්දනයේ මරණය. රසවින්දනයේ මැරෙන්නේ પરම්පරාවක්. මහේන්ද්‍රයියා යන්නේ නැහැ කියන එක මම ඒකේතල වැඩ කරනවා කියන එකද උත්තරය. දැන් සේමිනි වැඩ කරන්නේ නැහැ කියන එකද ඔය ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ. අපි තුල යම් හැකියාවක් තියෙන නිසානේ අපි මේ හැකියාව ප්‍රේක්ෂක අතරට ගෙනියන්නේ. ඉතින් මේ හැකියාව බාල්දු කරන්න මම කොහෙත්ම කැමති නැහැ. යථාර්ථයේ පියසි කවුළු විවර කර තබන්න. ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව හා මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කෙරෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනය කරන්නේ. එම මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මකයි. සංවිධානාත්මක අපරාධ කල්ලි කප්පම් කරුවන් හා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳ තොරතුරු මෙහෙයුම් මැදිරියට ලබා දිය හැකි. ඒ සඳහා 0112
පන්සිය අසුවයි පන්සිය දහ අට බිඳුවයි එකයි එකයි දෙකයි බිඳුවයි පනස් අටයි පන්සිය පනස් දෙක බිඳුවයි එකයි එකයි දෙකයි පන්සියයි හාරසිය හැත්ත එක බිඳුවයි එකයි එකයි දෙකයි පන්සිය හයයි පන්සිය අසු අට බිඳුවයි එකයි එකයි දෙකයි පන්සිය අසු නවයයි හත්සිය හතලිස් එක යන දුරකතනංකද බිඳුවයි එකයි එකයි දෙකයි පන්සිය අසු අටයි හාරසිය අසු නවය සහ බිඳුවයි එකයි එකයි දෙකයි බිඳුවයි අසු එකයි බිඳුවයි හතලිස් හතර යන ෆැක්ස් අංකද විවෘතව පවතිනවා අසර්බයිජානයේදී මියගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ දේහයන් ශ්‍රී ලංකා රජයේ වියදමින් මෙරටට රැගෙන එන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පවුලේ ඥාතීන් හමුවීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අසර්බයිජාන් රාජ්‍යයේ බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ විලාසිතා නිර්මාණ පාඨමාලාව හැදෑරූ සිසුවියන් තුන්දෙනෙකු ගින්නක් හේතුවෙන් ඇති වූ විෂදුම ආග්‍රහණයෙන් ජීවිතක්ෂයට පත් වුණා. එම සිසුවියන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයන් වන අතර ඔවුන් පදිංචිව සිටියේ පිළියන්දල ප්‍රදේශයේයි. එම සිසුවියන් පදිංචිව සිටි පිළියන්දල බෝකුන්දර නිවස වෙත ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවුලේ ඥාතීන් හමුවේ සිය ශෝකය ප්‍රකාශ කළා. මේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් කරගනු ලබන සංඛ්‍යාව සීමිත වීමත් මේ රට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල නොමැති වීමත් කරන කොටගෙන දුක් විඳින දෙමව්පියන් පවා තමන්ගේ දරුවෝ උසස් අධ්‍යාපනය සඳහා යැවීමේ ප්‍රවණතාවය පසුගිය කාලය තුළ ඇති වෙලා තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේක ව්‍යාපාරයක් ලෙස කරගෙන යාම සඳහා විවිධ ආයතන විසින් දරුවන් ලංකාව තුලින් එකතු කරලා ඔවුන්ගෙන් මුදල් අය කරලා මුදල් ගෙවලා ඒ රටවලට යවනවා. නමුත් ඒ පිළිබඳ විධිමත් පැහැදිලි වැඩපිළිවෙළක් ලක්කෝ නියාමනයක් මෙතෙක් තිබුණු බවක් මම දන්නේ නැහැ. දිසි අනතුරකින් මිය යාමෙන් පසු විශ්වවිද්‍යාලයේ විසින්වත් ඔවුන්ගේ මූර්ත කලෙබරයන් ගැනීම සඳහා වියදමක් දරන්නේ නැහැ. ඒ රටේ ආණ්ඩුව වියදමක් දරන්නේත් නැහැ. ඒ නිසා අපේ රටේ දරුවන් වෙන රටවලට අධ්‍යාපනය සඳහා යැවීමේදී ඒ නියාමනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය තමයි මේ මරණවලින් රටට හෙළිදරව් කරන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ආයතන නියාමනය කරලා යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මැදිහත් වෙන්න. මේ රට ඇතුළෙම උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍යම ඉඩ ප්‍රස්ථා ලබා දීම සමයි මේ ප්‍රශ්නයට දීර්ඝකාලීන පිළිතුර වෙන්නේ. විදේශ කටයුතු භාරගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා රජයෙන් පිරිවැය දරලා හරි මේ මූර්ත කලේබර දෙක ලංකාවට ගෙනීම සඳහා මැදිහත් වෙනවා. ඉදිරි දින කිහිපය තුරදී එය සිද්ධ වෙයි. දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යන බැවින් දීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත්වන ලෙස දැනුවත් කරනවා. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දිය තරඟ සංචාරය නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා පන්දුවාර 2020 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එහිදී අදහස් පළ කර සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම 2020 ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයට පත්ව තිබෙනවා. 2020 ශ්‍රේණිගත කිරීමවල පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයයි. ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයේද එංගලන්තය තුන්වන ස්ථානයේද පසුවනවා. ඉන්දිය කණ්ඩායමට හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමවලද 8 වන ස්ථානයේ පසුවන අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල 6 වන ස්ථානය හිමිව තිබෙනවා. සෑම අංශයක්ම අපි හරියට කරේ නැහැ. තනි තනියෙන් ප්ලේයර්ලා දක්ෂද අතරට එන්න ඕනේ. පන්දයන් එකට ගත්තොත් මේ තරඟාවලියේදී මමත් අසාර්ථකයි. ඉතින් මං හිතනවා මම පන්දයන් එකට ක්‍රීඩා කරනවා නම් අනිවාර්යෙන් කඩු ලබා ගත යුතුයි. කවුරු හරි කියනවා නම් නායකත්වයේ තමයි පරාජයේ හේතුව කියන එක පන්තියේ ළමයි වැඩ කරන්නේ නැතුව රිසල්ට් එන්නේ නැත්නම් පන්තියේ නායකයා මාරු කරන එකද හරි කියන එක. එහෙමනම් මං ඒකට ඕන්ලාග ලෑස්ති. ජයග්‍රහණය කරන්න පුළුවන් නම් මං තනියෙන් ජයග්‍රහණය කරම තරඟ. සමහරට මින් ඉදිරියට මට ඒ දේ කරන්න බැරි නම් මං ඕන්ලාග යන ලෑස්ති. උහුණු කරුවන්ගේ මා හරි අඩුපාඩුවක් තිබෙනවා. හොඳ පුහුණුකරුවන් හිටියා නම් හෝ එහෙම නැත්නම් ඔහුගෙන් දෙයක් ලබා ගත්තා නම් පුහුණුකරුවන් 7-8 දෙනෙක් එන්න හේතුවක් නැහැ අවුරුදු දෙකක් ඇත 3ක් ඇතුළත. ඉතින් එහෙම වෙන්න මම කිසිම රටකින් වෙලා නැහැ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk